අද ලෝකේ පවතින තත්ත්වයත් එක්ක දැන් ළමයින්ට සිද්ධලා තියෙන පාසල් වල ගෙදර ඉඳන් කරන්න. ඒත් එක්කම දැන් ළමයින්ට තියෙන දෙවන ප්‍රශ්නයක් තමයි ලැන්ග්වේජ් නැත්තම් භාෂා කියන්නේ. ඒ දැන් මේ ප්‍රශ්නය හැමෝටම පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා. සිංහල වචනයක් ඉංග්‍රීසියට, ඉංග්‍රීසි වචනයක් සිංහලට නැත්තම් වෙනත් භාෂාවකට පරිවර්තනය කරනවා කියන එක දැන් හුඟක් අමාරු වැඩක් වෙයි. අද මම ඔයාලට අරගෙන ආවේ මේ දෙවන ප්‍රශ්නෙට හොඳම විසඳුම. ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න නම් කරන් තියෙන්නේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා Google Go කියන එක සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලේ ඇප් එක ඕපන් කරගෙන ඒකේ මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙනවා. ඔයාලා අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලා එකෙන් ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලා ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන කෙනස කැමරාව මේ විදිහට අල්ල ගන්න. ඊට පස්සේ යටින් තියෙන සුදු පාට රවුම බලන්න. ඊට පස්සේ මෙතන තියෙන ට්‍රාන්ස්ලේට් ලවුඩ් සර්ච් කියලා ඔප්ෂන්ස් තුනක්. ඊට පස්සේ දැන් ට්‍රාන්ස්ලේට් කියන එක ක්ලික් කරන්න. මොනවද පේන්නේ? එතන තිබ්බ සිංහල අකුරු ටික ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට්. ඒ වගේම ඔයාලා දකින්නේ එතන උඩම 33ක් තියෙනවා. ඒක ක්ලික් කරාම තියෙනවා චේන් ට්‍රාන්ස්ලේටර් ලැන්ග්වේජ් කියලා. එතන තියෙනවා ලැන්ග්වේජ් ගොඩ. ඔයාලට එතනින් කැමති එකක් තෝරගන්න පුළුවන්. අන්න ඒ ලැන්ග්වේජ් එකට තමයි ඔයා තෝරන දේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ. ඒ වගේම ඔයාලා කලින් තිබ්බ ඔප්ෂන්ස් තුනේ දකින්නේ ලවුඩ් කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ ඔයා සිලෙක්ට් කරන දේ ප්‍රොනවුන්ස් කරලා කියන එක. ඔයාලට එකෙන් වචනේ හරියට ප්‍රොනවුන්ස් කරන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඊට එහා පැත්තෙන් සර්ච් කියලා එකක් දකින්න ඇති. ඒකින් කරන්නේ ඔයාලා මේ සිලෙක්ට් කරපු වචන ටික Google එකේ සර්ච් කරන එක. මේ Google Go කියන ඇප් එක Android Go version එකට අනිවාර්යෙන් එනවා. ඒක නිසා ඔයාගේ Android version එක Go නම් ඔයා අමුතුවෙන් මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එක ගන්නකොට මේක තියෙනවා. මම හිතනවා ඔයාලට මේ ටූල් එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයා මේ වීඩියෝ එක කැමති නම් ඔයාලට මේකෙන් දැනුමක් ලැබුණා නම් මේක ලයික් කරන්න. මේක අවශ්‍යයි කියලා හිතන ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේක ෂෙයා කරන්න.